ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රීලංකන් කේටරින් හා මිහින් ලංකා සමාගම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා. කොමිසම ඉදිරියට පැමිණ සාක්ෂි ලබා දුන් සියලුම සාක්ෂිකරුවන් හා ඉදිරියේදී සාක්ෂි ලබා දීමට පැමිණෙන සාක්ෂිකරුවන් සියලු දෙනාම කොමිසමේ නීතියට ආරක්ෂාවට යටත් වන බව අද කොමිසමේදී අනාවරණය වුණා. කොමිසමේදී තවත් වැදගත් කරුණක් වූයේ මේ සාක්ෂිකරුවන්ට කිසියම් අගතියක් වුවහොත් ඔවුන් වහාම කොමිසමට එම සිද්ධිය පිළිබඳව දැනුම් දීමක් කළ යුතුයි. ඉන් අනතුරුව කොමිසම ඒ පිළිබඳව නීතියට අනුකූලව ක්‍රියාමාර්ගයක් ගනු ඇති. අද කොමිසමේදී අනාවරණ වූ කරුණක් වන්නේ 2011 වර්ෂයේදී බණ්ඩාරනායක ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කිරීමට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කුමා ස්ටිකර්ස් පෞද්ගලික සමාගම සමග ගිවිසුම් ගත වී ඇති බවයි. නමුත් අද සාක්ෂි ලබා දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් ජ්‍යෙෂ්ඨ වෙළඳ කළමනාකරු කියා සිටියේ එම ගනුදෙනුවලට අදාළව ගිවිසුම් පමණක් සොයාගත හැකි වුවත් එම ගිවිසුම්වලට අදාළ අනෙකුත් කිසිදු ලියවිල්ලක් සොයාගත නොහැකි වූ බවයි. නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ මෙලෙස ලියකියවිලි නොමැතිවීම අක්‍රමිකතාවක් ලෙස හැඳින්විය හැකි බවයි. මොහොසුතේ සුල්ෆික් ෆර්සාන් ඒ පිළිබඳව තොරතුරු ගෙනාවාට අප සූදානම්. තවත් කාරණා කිහිපයක් මේ සම්බන්ධයෙන් එක් කරන්නට, එසේ නැත්නම් මේ කතාවට ඌණ පූර්ණයක් කරන්නට, මේ රටේ මේ වංචා දූෂණ අක්‍රමිකතා ස්වාබැලීම් සහ ඒ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව පැති කිහිපයක් ඔස්සේ අසමත් වී තිබෙනවා. මේ අසමත් වීමට කරුණු කාරණා කොයි ආකාරයට පෙළසදිය යුතුද කියන ආකාරයේද බැලද්දී මේ පසුබිමින් පෙරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 2016-2017 වසරේ අලාභය රුපියල් බිලියන 28ක් සුළුපටු ගණනක් නොවේ. දැන් මහබැංකු බැඳුම් කර වංචාව 2015 සිදුවෙන් පස්සේ ඒ පිළිබඳව සොයා බලන්න පත් කළ ජනාධිපති විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. දැන් ඒ වාර්තාව කවුද ජාතික ලේඛන ආරක්ෂක ගාරයට යවන්න තීරණය කළේ? ජනාධිපති ලේකම්වරයා ඒ කටයුත්ත කළා නම් ඔහුට උපදෙස් දුන්නේ කවුද? එසේ නැත්නම් තවත් විදිහකට බලනවා නම් මේ බැඳුම් කර වංචාව පිළිබඳව තොරතුරු සාබරන්න පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ එක් සාමාජිකයෙකුගේ දියණියක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කළ බවට තොරතුරු වාර්තා වුණා. දැන් මේ කියන කාරණාව වැරදි නම් කරුණාකට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරු ඉදිරියට ඇවිල්ලා කරුණු සහිතව තහවුරු කළ යුතුයි මාධ්‍ය ඉදිරිපත් කරන මේ කරුණු වැරදි කියලා. ඒ සමගම මහබැංකු බැඳුම් කරේ පළමු චෝදනාව සිදුවන්නේ 2015. ඉන්පසු 2016 වසරේදීත් නැවත දෙවෙනි වතාවටත් බැඳුම් කර ගනුදෙනුවක් සිදු වුණා. එයත් යම් ආකාරයක බරපතල වංචාවක් බව මාධ්‍ය තොරතුරු වාර්තා කළා. මේ පිළිබඳවත් තවමත් හරියටි පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. ඉන් පස්සේ මේ සිදුවීම් පෙළ සදාගෙන එන විට අපි ආණ්ඩුව අසමත් බවට කියන අනෙක් කාරණාව තමයි අද මේ විමර්ශන කටයුතු සිදුවන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශන කටයුතු. ජනාධිපතිතුමා මේ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කළේ කුමන අරමුණු පෙරදරිවද? රටබීම බෝතල් ගැන, ස්ටිකර් අලෝපුවා ගැන හොයන්න ඕන තමයි. හැබැයි වර්තමාන පාලක මණ්ඩලය, එසේත් නැත්නම් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා ඔවුන් ගත්තු තීරණ තීන්දු නිසායි 2016 සිට 2017 දක්වා රුපියල් බිලියන 28ක් පාඩුනේ. පාඩු පිට පාඩු ලබන ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කවුද? සභාපතිවරයා කවුද? වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ති මහත්තයාගේ සොහොයුරා මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා. ඔහු ඉල්ලාසු පමණින් ඔහු ගත්තු තීරණ තීන්දුව වලට දඬුවම ප්‍රමාණවත්ද? ඉල්ලාස් වෙලා වන්දිත් ලබාගෙන ඕස්ට්‍රේලියාවට යන්නෙන්න විතරක් මිලියන ගණනින් මුදල් මේ විධායක කමිටුව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරගෙන තිබෙනවා. ඒ එක්කම කියන්නට අවශ්‍යයි මේ අදාළ ජනාධිපති විමර්ශන කොමිසම කලින් ආණ්ඩුව කළ දේවල් හොයනවා. ඒක හොඳයි. හැබැයි කලින් ආණ්ඩුව කරපු දේවල් හොයලා බලපු පරීක්ෂණ වාර්තාවක් තිබෙනවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ නීතිඥ වැලියමුණ මහත්මයා හදපු වැලියමුණ වාර්තාව. දැන් වැලියමුණ වාර්තාව අතේ තියෙද්දී එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි මේ ආණ්ඩුව ආයමත් ජනාධිපති විමර්ශන කොමිසම කරහා උත්සාහ දරමින් සිටිනවා පහුගිය ආණ්ඩුවේ වැරදි හොයන්න. ඒ අදහස් වෙන්නේ කුමක්ද? වර්තමාන ආණ්ඩුවේ මේ මහා පාඩුව කරපු නිලධාරීන් ඉල්ලාස් වෙලා වෙනත් රටවල් වලට යන එක. හරියට
හිටමු මහ බැංකු අධිපතිතුමා සිංගප්පූරුවේ නතර වුණා වගේ මේ අයත් විදේශ ගත වන කන්ද ඉන්නේ ඔවුන්ගේ කරපු බරපතල මූල්‍ය වංචාසා අපරාධ පිළිබඳව තොරතුරු සොයා බලන්න මේ නිසා අප ඉතාම වගකීමෙන් රට හමුවේ තබනවා මේ අසමත් කාර්යයන් පිළිබඳව තොරතුරු සොයා බලන්න ඊට අමතරව අප කියන්නට කැමති තවත් වැදගත්ම කාරණාවක් තිබෙනවා දැන් මත්තල ගුවන්තොටුපලේ ඒසී කරපු කාමරවල ගබඩාවල වී ගබඩා කළත් මේ ආණ්ඩුවද වියනේ මේ නිසා කරුණා කරලා මේ පිටුපස්සෙ ඉන්න මහා මොලකරු කවුද මේ පිටුපස්සෙ ඉන්න මහා මොලකරු කවුද ඔහු රට හැමුවේ තබන්න එක්කෙනෙක්ව දෙන්නෙක්ව කණ්ඩායමක් ඒ නිසා යම් ආකාරයකට ජනතාව මේ තොරතුරු දැනගෙන ජනතාව ක්‍රියාත්මක වන විට වෙන්න තියෙන පාඩුව රටට සිදු වෙලා හමාර වන්නට පුළුවන් මේ ඔබේ අවධානය පිණිසයි